ශ්‍රද්ධාවන්ත පින්නතුනි මේ පින්නත් පිරිස ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි සිතේ ඇති වුණ පැහැදීමෙන් යුතුව මේ සන්ධ්‍යා කාලයේ මේ පින්නත් පිරිස ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීම පිණිස මේ පින්බිමට පැමිණියා. පින්නතුනි බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේම තමයි ශ්‍රී සද්ධර්මයේ මේ ලෝකයට පහළ වෙන්නේ බොහෝමත්ම කලාතුරකින්. ඒ වගේමයි ශ්‍රාවක සංඝ රත්නේ මේ ලෝකයට පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. අපි මුලින්ම සතුටුපත් වෙන්න ඕනේ අපිට ඒ කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්න වාසනාව ලැබුණා. ඒ වගේම ඒ ධර්මයේ අවබෝධයෙන් සරණ යන්න වාසනාව උදා වුණා. ඒ වගේමයි ශ්‍රාවක සංඝරත්නේ මුළු හදවතින් සරණ යන්න අපි සීල දෙනාටම වාසනාව උදා වුණා. පින්නතුනි අපිට හැකියාවක් ලැබුණොත් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න, ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න, ශ්‍රාවක සංඝරත්නේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න, ඒක කෙනෙකුට ලැබෙන දුර්ලභම ලාභයක්. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට ශ්‍රද්ධා ලාභේ ලැබෙනවා නම් ඒක ඉතාමත්ම දුර්ලභයි. ඉතාමත්ම දුර්ලභයි ශ්‍රද්ධා ලාභේ කෙනෙකුට ලැබුණොත්. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝරත්නය ගැන හිත පහදවා ගන්න ලැබීම ඉතාමත්ම දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ මේ ලෝකයට හඳුන්වා දුන්නා යාවතා භික්කවේ සත්තා අපදාවා. පින්වත් මහණෙනි මේ ලෝකේ පාද රහිත සත්වයෝ ඉන්නවා. දිපදාවා පාද දෙකක් තියෙන සත්වයෝ ඉන්නවා. චතුප්පදාවා පාද හතරක් තියෙන සත්වයෝ ඉන්නවා. බහුප්පදාවා බොහෝ පාද තියෙන සත්වයෝ ඉන්නවා. රූපිනෝවා රූපවත් සත්වයෝ ඉන්නවා. අරූපිනෝවා අරූපවත් සත්වයෝ ඉන්නවා. සංඤීනෝවා සංඤීව සත්වයෝ ඉන්නවා. අසංඤීනෝවා අසංඤී ලෝකවල සත්වයෝ ඉන්නවා. නේව සංඤීනා සංඤීලෝවා නේව සංඤීනා සංඤී සත්වයෝ ඉන්නවා. තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. එතකොට ඒ සියලු සතුන් අතර අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ බුද්ධි පසන්නා ඒ සියලු සතුන් අතර තුන් ලෝකේටම අග්‍ර වූ ඒ බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක් පහදිනවද? අග්ගීති පසන්න ඒ පැහැදීම කුමක්ද? අග්‍ර පැහැදීමක් බවට පත් වෙනවා. අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාක හෝති. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේට අපි පහදිනවද? කෙනෙක් ලැබෙන විපාකේ කුමක්ද? අග්‍රයි. ඇයි අග්‍ර විපාක ලැබෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන අපි පහදුනොත් අපිටයි අග්‍ර විපාක ලැබෙන්නේ. උන්වහන්සේ තමයි තුන් ලෝකේටම අග්‍ර. උන්වහන්සේට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? නෑ. සම වෙන්න තවත් බුදුවරයෙක් පමණයි පින්වත්නි. ආන්නේ නිසයි උන්වහන්සේ වදාළේ තමන් වහන්සේ ගැන හිත පහදවා ගන්න කියලා. හිත පහදවා ගැනීමෙන් ඒ පහදවාගත්ත උන්ගේ ලැබෙන විපාකේ අග්‍රයි කියලා උන්වහන්සේ වදාළේ. ඒකයි පින්වත්නි. ඉතබන් උන්වහන්සේ දේශනා කර උන්වහන්සේක ස්වභාවයේ තථාගතෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අනුප්පන්නස්ස මග්ගස්ස උපාදේතා. උන්වහන්සේ තමයි පින්වත්නි මේ ලෝකෙට නූපන් නිවන් මඟ උපදවන උත්තමයා. අසංජාතස්ස මග්ගස්ස සංජනේතා. මේ ලෝකේ හට නොගත්ත නිවන් මඟ හට ගන්නවන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. අනක්කාතස්ස මග්ගස්ස අක්කහතා. මේ ලෝකේ කිසි කෙනෙක් නොපෙවසූ නිවන් මාර්ගේ පවසන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. මග්ගඤ්ඤු ඒ බුදුරජාණන් වහන්සේ මාර්ගය ගැන මනාකොට දන්න උත්තමයා. මග්ග විදු මාර්ගයේ ප්‍රකට කරන්න අතිශයින්ම දක්ෂ කෙනා. මග්ග කෝවිදෝ මේ මාර්ගයන පරිපූර්ණ අවබෝධයක් තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ. බලන්න පින්වත්නි එතකොට ආන්නේ එවැනි මුනිවරේ අපි සරණ යනවා කියන කාරණේ දුර්ලභයිද නැද්ද? අතිශයින්ම දුර්ලභයි. එතකොට එවැනි මුනිවරේ ගැන අපේ හිතේ පැහැදීමක් ඇති වුණොත් ඒක විපාකේ මෙපමණයි මෙපමණයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන්ද? බෑ. දවසක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදෙලා හිටියා. උන්වහන්සේ
සෑම දාම් පින්වත් තථාගතයන් වහන්සේ මේ ලෝකේ දිහා බලනවා. ලෝකේ දිහා බලන්නේ බුදු වැසින්. එතකොට උන්වහන්සේ බුදු වැසින් බලනකොට කල්පනා කළා මං කාටදද පිහිට වෙන්නේ කියලා. බලනකොට උන්වහන්සේට පේුණා සැඩුල් ස්ත්‍රියක්. ඒ කියන්නේ ඉන්දියාවේ කල හිටිය පහත්ම කුලයේ ඉපදුන මහලු කාන්තාවක්. උන්වහන්සේ කල්පනා කරා මේ මහලු ස්ත්‍රිය අද මරණයට පත් වෙනවා. මරණයට පත් වෙලා ඉපදින්නේ නිරේ. උන්වහන්සේ කල්පනා කරා මං වැඩියුත් මේ මහලු ස්ත්‍රිය ලිරියෙන් ගලව ගන්න පුළුවන්. මොකද කරේ? රජගහ නුවර උන්වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන බුද්ධ රශ්මි මාලා විහිදුවාගෙන වඩිනවා. දැන් බුදුරජාණන් වහන්සේ හැමදාම පින්වත් බුදුරැස් විහිදුවාගෙන වඩින්නේ නැහැ. උන්වහන්සේ යම් හේතුවක් නිසා බුදුරැස් විහිදුවාගෙන වඩිනවා. එදා උන්වහන්සේ පුන්සඳ වගේ හරිම ආශ්චර්යමත් 25 පුරුෂ ලක්ෂණින් බබලන බුදුරජාණන් වහන්සේ තරු පිරිවර පිරිවරාගෙන වගේ රහතුන් පිරිවරාගෙන රජගහ නුවර වඩිනවා. අර ස්ත්‍රී එනවා. ස්ත්‍රී ඇවිල්ලා බලනවා හරි අසිරිමත් දෙයක්. මේ මොකද්ද මේ ආශ්චර්යය දිහා ආශ්චර්යය කියලා බුදුරජාණන් වහන්සේ දිහා බලනවා. ඒ බුද්ධ රශ්මි මාලා විහිදෙනවා පින්වත්නි. මුගලන් මහරහතන් වහන්සේ බැලුවා දිවසින්. බුදුරජාණන් වහන්සේ හිත දිහා බැලුවා ඇයි බුදුරජාණන් වහන්සේ මේ ෂඩ්ධර්ම රශ්මි දාලා විහිදුවගෙන වඩින්නේ කියලා. එතකොට උන්වහන්සේ දැනගත්තා අර ස්ත්‍රීට පිහිට වෙන්නයි වඩින්නේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ අර ස්ත්‍රී ඉස්සරහට ගියා. කියනවා එම්බා සැඩුල් ස්ත්‍රිය ඔබ ඉස්රාමේ වැඩ ඉන්නේ තුන් ලෝකේට මග්‍ර වූ තුන් ලෝකේ අසම සම වූ ලෝකනාථ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා ඔබ මේ ලෝකනාථ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න. ඉතින් අර ස්ත්‍රිය හරි අමාරුවෙන් හැරමිටි අරගෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පත්මේ ඉඳන් සිරස දක්වා බැලුවා. හිත පැහැදුනා. දුටු දුටුවන්ගේ හිත් සනසන ඒ තථාගතයන් වහන්සේ දිහා බලනකොට කාටද හිත පැහැදෙන්නේ නැත්තේ? හිත පහදලා හොඳට හිත පහදවාගෙන තුන් පාරක් වන්දනා කරා. බුදුරජාණන් වහන්සේ වැඩියා. සුළු වේලාවකින් ගව දෙනක් ඇනලා මරණයට පත් වුණා. තවතිසා දිව්‍ය ලෝකේ දිව්‍ය අප්සරාවක් වෙලා එසැණින් ඉපදුනා. ඒ කාගෙන හිත පහදීම නිසාද පින්නොත් නේ? බුදුරජාණන් වහන්සේ කෙරේ අවබෝධයෙන් පැහැදිලත් නෙවෙයි, දැකලා වන්දනා කරලා පමණක් ඔහොම විපාක ලැබෙනවා නම් උන්වහන්සේ අවබෝධයෙන් සරණ ගියොත් මොනතරම් ලාභයක් අපිට ලැබෙයිද? ඒකයි වදාළේ ඒතංකෝ සරණං කියයිමං. අන්නේ තිසරණේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ශ්‍රාවක සංඝරත්නේ සරණ යනවද කියයිමං. බය නැති තැන ඒතං සරණ මුත්තමං. උතුම්ම සරණ තිසරණේයි. ඒතන් සරණ මාගම්ම. කෙනෙක් මේ තිසරණයට එනවද සබ්බ දුක්ඛා පමුච්ඡතු, සියලු දුක් නිමා කරනවා. ඒක දුර්ලභද නැද්ද? අතිශයින් දුර්ලභයි. අතිශයින් දුර්ලභයි පින්වත්නි. බලන්න බුදුරජාණන් වහන්සේගේ ස්වභාවයේ ගම්භීර පඤ්ඤා නිපුණත්ව දස්සින්. උන්වහන්සේ ගැඹුරු ප්‍රඥාවෙන් යුක්තයි. සියුන් දී දකිනවා. ආකීංචනං කාම භවී අසත්තං. උන්වහන්සේ කාමයන් ප්‍රහාණය කළා ඉන්නේ. කාමයන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා ඉන්නේ උන්වහන්සේ. තම් පස්සත සබ්බ විදු සුමීදං. උන්වහන්සේ දැන බලන්න කියනවා තම් පස්සත සබ්බදී විප්පමුත්තං, සීලු දී නිදහස් වෙලා ඉන්නේ කියනවා. දිබ්බේ පතේ අරියාණන් මහේසින්, ඒ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පින්වත්නි මොක්මග වඩින ඍෂිවරයන් වහන්සේ. උන්වහන්සේ හඳුන්වා දෙනවා මේ ලෝකෙට. ඒකට බලන්න එවැනි ශාස්ත්‍රූවරයෙක් ගැන අපි හිත පහදවා ගන්නවා කියන්නේ අතිශයින් දුර්ලභයි. අතිශයින් දුර්ලභ. බාන උන්වහන්සේගේ ජීවිතේ මොන තරම් මේ අටලෝ දහමට කම්පා වෙන්නේ නැද්ද කියන එක. දවසක් උන්වහන්සේ පින්නපාති වඩින එක්තරා ගමකට මාර්යා කල්පනා කරනවා හොඳ අවස්ථාවක්. මොකද වුනේ? අර ගමේ ඉන්න ඔක්කොටම ආවේශ වුණා. හැම දිනාටම ආවේශ වුණා. දැන් උන්වහන්සේ පින්නපාති වඩිනවා. කිසි කෙනෙක් දානි පූජා කරන්නේ නැහැ. කවුරුවත් දානි පූජා කරන්නේ නැහැ. ඇයි ඒ? මහාරාවේසේ. දැන් බුදුරජාණන් වහන්සේ මේක දන්නේද? දන්නවා. උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ ඒක දැනගත්ත කියලා උන්වහන්සේ ලාභ අපේක්ෂාවෙන් දානි බලාපොරොත්තු වෙනවද? නෑ. හරි සංවේදී. දැන් අපි උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකෝ හැටියට අපේ සාසුන් වහන්සේ හිස් පාත්‍රය අරගෙන එනවා. සංවේදී නේද? අග්‍ර දක්කිනී වූ බුදුරජාණන් වහන්සේ
ලෝකේටම අග්‍ර වූ දන්පැන් පිදීමට උත්තම වූ බුදුරජාණන් වහන්සේ හිස් පාත්‍රය කරගෙන එනවා ආපහු. මාරයා පෙනීලා කියනවා, ශ්‍රමණේ දාන් ලැබුණේ නැහැ නේද කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මාරේ, ඔබ ඉතින් දාන් නැති කරානේ. ඔබ ඉතින් තථාගතයන් වහන්සේගේ දානෙත් නැති කරානේ කිව්වා. එතකොට මාරයා කියනවා, ශ්‍රමණේ එහෙනම් ආයෙ ගමට යන්න. මං දානේ හදලා ලැහැත් කරලා දෙන්නම් කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාරේ, මට දානේ අවශ්‍ය නැහැ. මං කිසි දෙයක් මට ලැබුණ නැහැ කියලා. මං කවදාවත් ඒක ගැන දුක් වෙන්නේ නැහැ කියලා. මට පුළුවන් කියනවා ප්‍රීතිය අනුභව කරලා ඉන්න ආභස්ර දිව්‍ය ලෝකේ දේවුරු වගේ. මොනතරම් අසිරිමත්ද පින්වත්නි, අපි සරණ ගිය සාසුන් වහන්සේ අපිට උන්වහන්සේ ගැන හිත පහදවා ගන්න මොනතරම් අවස්ථාවක් තියෙනවද? හැම වෙලෙම උන්වහන්සේ ගැන හිත පහදවා ගන්න වේද අපිට? ඕනතරම් පුළුවන් පින්වත්නි. ඉතින් උන්වහන්සේ දා දාහණි වැළඳුවේ නෑ. නිරාහාරව ජීවත් වුණා. ඒ දවසේ දා දාහණි වැළඳුවේ නෑ. බලන්න පින්වත්නි, මොනතරම් උන්වහන්සේ නොයැලීම, ඒක අපිට ප්‍රමාණ කරන්න බෑ පින්වත්නි. එවැනි බුදුවරයෙක් ගැන අපි හිත පහදවා ගන්නවා කියන්නේ ඒක මොනතරම් දුර්ලභද පින්වත්නි. මොනතරම් දුර්ලභද. එතකොට බුදුරජාණන් වහන්සේ ආන් එවැනි උත්තමයෙක්. අපි සරණ ගිය සාසුන් වහන්සේ. තව දෙයක් තමයි උන්වහන්සේ පින්වත්නි, දැන් උන්වහන්සේ දැන් වඩිනකොට කවදාවත් උන්වහන්සේගේ පා සටහන් මේ වෙන කෙනෙකුට පාගන්න බෑ කියනවා. උන්වහන්සේ වඩිනකොට පා සටහන් තියෙන්නේ නැ කියන මැකෙනවා කියනවා. හැබැයි කෙනෙකුට පිහිට වෙන්න ඕනි නම් උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා, අන්න එතකොට පා සටහන තියෙනවා කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා. වඩිනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. හැබැයි කවදාවත් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ පාසටන් පෑගිනවද? නෑ, මැකෙනවා කියනවා. ඒ කියන්නේ පින්වත්නි, ඒ පාසටහන පාගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? නෑ. සබහා ධර්මයේ මොනතරම් උන්වහන්සේට අනුග්‍රහ කරනවද පින්වත්නි? හිතාගන්න පුළුවන් දේ නා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය 15 වෙනි පින්වත්නි. ඒ බුද්ධ ශ්‍රීය නම් අපිට නිම කරලා කියන්න බෑ පින්නත්. කොච්චර කතා කරත් බුදුරජාණන් වහන්සේ ගුණ ප්‍රමාණ කරන්න පුළුවන්ද? බෑ. උන්වහන්සේ වදාලා, තවත් බුදුරේ කල්පයක් ඇතුළත තව බුදු කෙනෙක්ගේ ගුණ කිව්වත් කල්පේ අවසන් වෙයි කියනවා. ගුණ අවසන් නෑ කියලා. ගුණ කියලා අවසන් කරන්න බෑ කියන පින්නත්නි. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ කෙනෙක් කතා කරන්න හිතේ දුකක්ද ඇති වෙන්නේ සතුටක්ද? ප්‍රබෝධයක්. උන්වහන්සේ වදාලා, ඒ ප්‍රබෝධයක් ඇති වෙන්නේ කොහොමද? සුප්ප බුද්ධං පබුච්ඡanti සදා ගෞතම ශ්‍රාවකා. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පින්වත්නි නිතර පිබිදිලා ඉන්නවා කියනවා. සතුටින් ඉන්නවා කියනවා. යේසං දිවාචරත්තෝච. කොහොම සතුටින් ඉන්නේ? දිවා රාත්‍රී දෙකේ සතුටින් ඉන්නවා කියනවා. නිච්ඡං බුද්ධගතා සති. කොහොමද? බුදුරජාණන් වහන්සේ ගැන හිත හිතා සතුටින් ඉන්නවා කියනවා. අපි බුදුරජාණන් වහන්සේ ගැන කොහොමද හිතන්න ඕනේ පින්වත්නි? ඉතිපිසෝ භගවා අරහං. අරහං කියන්නේ ඇයි බුදුරජාණන් වහන්සේට? කීනාශ්‍රවයි. ඒ කියන්නේ රාග දේශ මොහෝ තියෙනවද උන්වහන්සේට? නෑ. නිකලෙස්. සම්මා සම්බුද්ධෝ. උන්වහන්සේ ගුරු උපදේශ නැතිව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරා. විද්‍යාචරණ සම්පන්නෝ. විද්‍යා විමුක්ති ඥානයන්ගෙන් සමන්විතයි බුදුරජාණන් වහන්සේ. සුගතු. සුගති කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේට. සුන්දර නිවන අවබෝධ කරා උන්වහන්සේ. ලෝකවිදු. සියලු ලෝක ස්වභාවය අවබෝධ කරා. අනුත්තර පුරිස ධම්ම සාරති. අකීකරු දේ මිනිසුන් මහා කරුණාවෙන් දමනය කරා. සත්තා දේ මනුස්සාන. සියලු දේ මිනිසුන්ගේ සාසුන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුද්ධ වනසේක. අවබෝධ කරගත්තේ ධර්මයේ මේ ලෝකෙට කියා දෙන උන්වහන්සේ. භගවා. සීළු ගුණ දරා ගැනීමට ඒ කාන්ති උන්වහන්සේ භාග්‍යවන්තද නැද්ද? භාග්‍යවන්තයි. ආන්නේ බුදු ගුණ හිතන්ඩ අපේ ජීවිතයට පින වැඩෙනවා පින්වත්නි. ශාස්ත්‍රූ ගෞරවයේ ඇති වෙනවා. දවසක් බුදුරජාණන් ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියා අබිභූ මහරහතන් වහන්සේ. ඒ අබිභූ මහරහතන් වහන්සේට මං අහලා තියෙන ස්වාමීනි, මේ
දස දහසක් ලෝක ධාතුවට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියලා. දහසක් ලෝක ධාතුවට ඇහෙන්න කතා දහසක් ලෝක ධාතුවට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියලා. අනේ ස්වාමීනි, මම දැනගන්න කැමති තථාගතයන් වහන්සේට කොච්චර කතා කරන්න පුළුවන්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදා ආනන්දේ, තථාගතයන් වහන්සේට ප්‍රමාණ කරන්න බෑ කිව්වේ ඒක. තථාගතයන් වහන්සේගේ හැකියාව ප්‍රමාණ කරන්න බෑ. ඒක දෙවෙනි පාරට ආනේ ස්වාමීනි, භාගතුන් වහන්සේ මට කියන්න ඔබ වහන්සේට කොච්චර ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා. ඒ පාරත් කියනවා ආනන්දේ, තථාගතයන් වහන්සේගේ හැකියාව ප්‍රමාණ කරන්න එපා කියනවා. තුන්වෙනි පාරත් ඉල්ලා සිටිනවා. ඒතර උන්වහන්සේ වදාලා ආනන්දේ, මේ යම්තාක් හිරුසඳු එළිය කරන ලෝක ඇද්ද, ඒ ලෝකවලට කියන සහස්ත්‍රී ලෝක ධාතුව. ඒ වගේ ලෝක දහක් ඇද්ද, දීසහස්ත්‍රී ලෝක ධාතුව. ආන්නේ උන්වහන්සේ මේ ලෝක ගැන විස්තරයක් කරලා කියනවා, උන්වහන්සේට ඕනනම් ඊටත් එහා කතා කරන්න පුළුවන් කියනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බලන්න කියනවා, මම මොන තරම් වාසනාවන්ත ශ්‍රාවකෙක්ද, අනේ මේ වගේ ආනුභාව සම්පන්න අනේ බුදු කෙනෙක් සාස්තුන් වහන්සේ නමක් මං සරණ ගියානි කියලා. ඒ මොකද්ද පින්නත් මේ ප්‍රකට වෙන්නේ? පැහැදීම. මොකද්ද ප්‍රකට වෙන්නේ? පැහැදීමයි. අන්න ඒකට තමයි කියන්නේ ශ්‍රද්ධාව කියලා පින්නත්. ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට උන්වහන්සේ වදාලා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ ඇතිවිච්ච සිතුවිල්ල විතරක් පැහැදීමෙන් විතරක් පුළුවන් කියනවා, හත් වතාවක් චක්‍රවර්ති රජ කෙනෙක් කරන්න පුළුවන් කියනවා. ඒ චූටි පැහැදීමට හත් වතාවක් දිවි ලෝකෙ ඉපදෙන්න පුළුවන් කියනවා. හත් වතාවක් සක්දිවිදුවිලා ඉපදෙන්න පුළුවන් කියනවා. ප්‍රාදේශීය රජ ගැන කවර කතාවද කියනවා. බලන්න පින්වත්, එහෙනම් උන්වහන්සේ ගැන අපි කොච්චර කතා කරත් පින්වත්නි, ඒ ಗುಣ අවසන් කරන්න පුළුවන්ද අපිට? බෑ. කවදාවත් බෑ පින්වත්. කිසි දවසක බෑ. මොකද උන්වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ ඉස්සර වෙලත්. හරි ආශ්චර්යයි. බෝසත් කාලෙත් උන්වහන්සේගේ ජීවිතේ හරි අද්භූතයි පින්වත්නි. හරි ආශ්චර්යයි. උන්වහන්සේ මන්නුවට ඉඳිසල කොහෙද හිටියේ? තුසිත දිව්‍ය ලෝකේ. කවුරු වෙලාද හිටියේ? සන්තුසිත දිව්‍ය පුත්‍රයා වෙලා. එතකොට සන්තුසිත දිව්‍ය පුත්‍රයා වෙලා උන්වහන්සේ ඉන්නකොට දෙවිවරු ආරාධනා කරා. කාලෝ යන්තේ මහාවීර උපජ්ජ මාතු කුච්චියා, මහාවීරයන් වහන්සේ මිනිස් මව් කුසක ඉපදෙන්න කිව්වා. මනුස්ස ලෝකේ මිනිස් මව් කුසක ඉපදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝක සත්‍යයන් සසරින් මුදවාලන සීක්වා කියලා ආරාධනා කරා දිවුරු. එන්නේ ආරාධනා පිළිය, ඒ ආරාධනා පිළිය අරගෙන උන්වහන්සේ මහාමාය බිසුන් වහන්සේ කුසේ පිළිසිඳ ගන්නකොට මේ දස දහසක් ලෝක ධාතු කම්පා වුණා. ඒ වගේම පින්වත්නි, මේ දෙවියන්ගේ දේවානුභාව ඉක්මවා ගිය ආලෝකය පැතිරිලා ගියා මුළු ලෝකෙම. පින්වත්, මුළු ලෝකෙම පැතිරිලා ගියා ආලෝකය. එතකොට බාණ්ඩී, ඒ සෝභාධර්මේ පවා බුදුරජාණන් වහන්සේ ගුණේ දන්නේ නැද්ද පින්වත්නි? දන්නවා. සෝභාධර්මයට දැනෙනවා ඒ බුදුරජාණන් වහන්සේ මොන වගේ උත්මේද කියන කාරණේ. ආන් බලන්න. එතකොට අන්න ඒ නිසා පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ ගැන අපේ හිතේ පැහැදීමක් ඇති කරගන්න ඕනේ. අන්න ඒකට කියන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවට උන්වහන්සේ වදාලා, සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදා ගන්නවද? ඒක ශ්‍රද්ධාවයි. ඒ අවබෝධය තමයි උන්වහන්සේ නිකලස් භාවයේ සම්මා සම්බුද්ධත්වයේ. අන්න ඒක අපි අවබෝධයෙන් අදා ගන්නවද? ඒක ශ්‍රද්ධාව පින්වත්නි. එතකොට දවසක් මේ පින්නතුන් දන්නවද ආලෝකයක්ෂය ගැන? දන්නව නේද? ආලෝකයක්ෂය කියලා කියන්නේ හරිම දරුණු යක්ෂයෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ දවසක් මේ ආලෝක යක්ෂයාගේ මේ යක්ෂයා භවනට ගියා. ඇයි ගියේ? උන්වහන්සේව ඒ ආලෝක යක්ෂයා දමනය කරන්න. එතකොට මේ සාතාගිරි හේමවත ඇතුළු මේ යක්ෂ පිරිසත් ආලෝක යක්ෂයාත් ගිහිල්ලා හිටියා යක්ෂ සම්මේලනයකට හිමාල පර්වතේ. එතන මේ සාතාගිරි හේමවත කියන මේ යක්ෂය ආලෝක යක්ෂයාට ආවිසුමත, බුදුරජාණන් වහන්සේ ඔබගේ භවන්ට වැඩියා. උන්වහන්සේට නම් කරදරයක් නම් කරන්න එපා කිව්වා. උන්වහන්සේට කරදරයක් කරන්න එපා කියලා මේ ආලෝක යක්ෂයා කියනවා, මගේ භවනට කොහොමද එහෙම නාදුන්න කෙනෙක් කියන්නේ කියලා. මෙයා හරීම ආවේගශීලීව භවනට ආවා. එතකොට බුදුරජාණන් වහන්සේ ආලෝක යක්ෂයාගේ ආසනෙ ඉඳගෙන ඉන්නවා. මෙයා නවවිධ වර්ෂාවක් කෙව්වා. ගල් වර්ෂාවක් ආදී නවවිධ වර්ෂාවක් කෙව උන්වහන්සේව ආසනෙ නැගිටවන්න. උන්වහන්සේ ඉස්සරහා මල් වර්ෂාවක් වෙලා
වැටුණා. අන්තිමට මෙයාලඟ තියෙන ආයුධයක්. ඒකට කියන චීල ආයුධය කියලා. ඒ ආයුධයේ හිමාල පර්වතයට ගැහුවොත් සුණු විසුණු වෙනවා කියනවා. අහසට ගැහුවොත් වහින්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ මේකෙන් ගැහුවා. හරි පුදුමයි. උන්වහන්සේ ළඟට ගිහිල්ලා මල් වෙඩිල් මල් මේ මාලයක් වෙලා මල් වර්ෂාවක් කියලා උන්වහන්සේ ළඟ වැටුණා. මෙයා ඊට පස්සේ මොකද කරේ? බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්න අහනකොට මෙයාට තේරුණා සෝතාපන්න වුණා. මොකද ලබාගත්තේ? ශ්‍රද්ධාලාභී. ශ්‍රද්ධාලාභී ලබාගත්තා. එයාගේ ජීවිතේ මොන තරම් අග්‍ර විපාක ලැබුණද? සතර අපායෙන් නිදහස් වුණා. සතර අපායෙන් සදාටම නිදහස් වුණා. කව සරණ ගිහිල්ලාද එනවා? බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බලන්න උන්වහන්සේ පිරුණම් පාලා කොච්චර කල්ද පින්වත්ති? දැන් ඒ ආනුභාවය අදටත් නැද්ද? ඒ කාන්තෙම තියෙනවා. ඒ නිකලස් භාවය අදට නැද්ද? ඒ කාන්තෙම තියෙනවා පින්වත්නි. ඒ උන්වහන්සේගේ නිකලස් භාවයේ වෙනුවෙන්නේ අපි මේ පුද පූජා වන්දනා කරන්නේ. ඒ ආනුභාවය අදටත් තියෙනවා පින්වත්නි. ඒක හරිම ආශ්චර්ය දෙයක්. උන්වහන්සේගේ ජීවිතේ දවසක් උන්වහන්සේ ගිජ්ජකූට පර්වතයේ සක්මන් කරමින් ඉන්නවා. දේවදත්ත මොකද කරේ? ගල්පර උඩට නැගලා විශාල කලක් උන්වහන්සේගේ හිසරසට තල්ලු කරා. හරි පුදුමයි. අර ගල් පර්වතින් ගලක් මතුවෙලා ඇවිල්ලා ඒ ගල හිටා. හැබැයි චූටි ගල් පතුරක් පින්වත්නි උන්වහන්සේගේ ශ්‍රී පාදේ වැදිලා තුවාල වුණා. තුවාල වෙලා උන්වහන්සේට උපස්ථාන කරේ ජීවක වේද මහත්තයා. මේ ජීවක වේද මහත්තයා උපස්ථාන කරා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීනි භාගතුන් වහන්සේ රිදුන් දිනවද කියලා අහනවා. ඊට උන්වහන්සේ කියනවා ජීවක ගතත් දිනෝ විසෝ කස්ස විප්ප මුත්තස්ස සම්බදී. මේ සසරේ ඇවිදිලි දුරු කරපු කෙනෙකුට විප්ප මුත්තස්ස සම්බදී සියලු නික්කලිස් නැත්තම් නිදාසුණු කෙනෙකුට හැමදේම සබ්බ ගන්ත පහිනස සියලු කෙලිස් ගැට දුරු කරපු කෙනෙකුට පරිලාහොන විච්චති. දුකක් නැහැ කියනවා. ශෝකයක් නැහැ කියනවා. කිසිම රිදුමක් නැහැ කියනවා බුදුරජාණන් වහන්සේට. බලන්න පින්වත්නි. අපි උන්වහන්සේ ගැන හිතන්න අපේ හිතේ පහන් සිතක්මයි ඇති වෙන්නේ. බලන්න පින්වත්නි. එතකොට උන්වහන්සේ වදාළ එක පළවෙනි පැහැදීම. කා ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන. අග්‍ර පැහැදීම එක. ඊළඟට වදාළා යාවතා වික්කවේ ධම්මා සංකතා. මේ ලෝකේ හේතුඵල ධහමින් සකස් වෙච්ච යම්තාක් ධර්මයන් ඇද්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තේසං අග්ග මක්ඛායති. ඒ සියලු ධර්මයන් අතර අග්‍ර මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. යේ අරියේ අට්ටංගිකේ මග්ගේ පසන්නා. කෙනෙකුට පුළුවන් නම් ආන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මුළු හදවතින්ම හිත පහදවා ගන්න. අග්ගීතේ පසන්නා. ඒක මොකද්ද? අග්‍ර පැහැදීම. අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හොති. කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පහදිනවද ලැබෙන විපාකය කොමක්ද? අග්‍රයි. පින්වත්නි නිවන පිණිස තියෙන ඒකායන මාර්ගය කොමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි කවදා හරි නිවන් අවබෝධ කරනවා නම් මොකක්ද අනුගමනය කරන්න ඕනේ? මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ගැන හිත පහදවා ගන්න ඕනේ. සම්මා වාචා ගැන හිත පහදවා ගන්න. සම්මා කම්මන්ත ගැන හිත පහදවා ගන්න ඕනේ. සම්මා වා කම්මා ආජීව ගැන හිත පහදවා ගන්න. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපි හිත පහදවා ගන්න ඕනේ. අන්නේ හිත පහදවා ගැනීම අග්‍ර පැහැදීමක්. ඇයි ඒක අග්‍ර පැහැදීම බවට පත් වෙන්නේ පින්වත්නි? ඇයි ඒ පැහැදීම අග්‍ර වෙන්නේ? අග්‍ර වූ ධර්මයේ නිවන පිණිස තියෙන ඒකායන ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ සත්‍යයා නිවන කරා රැගෙන යන ධර්මයට අපි පහදිනවද? එහෙනම් ලැබෙන විපාකේ සුළු දෙයක්ද පින්වත්නි? නෑ. හිතා ගන්න බෑ. දැන් මේ පින්තුන් අහලා තියෙනනේ පටාචාර තිරණියේ කතාව. අහලා තියෙනව නේද? පටාචාර තිරණිය කියන්නේ තරුණ කාන්තාවක්. ඇය පටාචාර තිරණිය ගෙදර හිටිය වැඩකාරයත් එක්ක තරුණ කාලේ විවාහ වෙලා ගිහිල්ලා පටාචාර තිරණියට මොකද උනේ? ඒ කියන්නේ ගිහි ජීවිතේ ඉන්නකොට පටාචාර ඒ ගිහි ජීවිතේ ඉන්නකොට ස්වාමිය නැති වුණා නේ. ඊට පස්සේ ස්වාමිය සර්පෙක් දෂ්ට කළා නැති වුණා. ඊන දරුවෝ දෙන්නම් නැති වුණා. ඊට පස්සේ පින්වත්නි දැන් මෙයාට කාත් කවුරුවත් නැහැ. අන්තිමේට දෙමව්පියෝ බලන්න ආවා. දෙමව්පියොත් නැහැ, ගේත් නැහැ, මාලිගාවත් නැහැ. එතකොට බලන්න මොන තරම් එයාට මේ
චිත්ත වික්ෂේපයක් ඇති වුණාද කියන්නේ පිවිසී නැති වුණා. දැන් අපිට එහෙම ඔහොමයක් ඇති වුණා නම් පින්නත් නේ ඔරොත්තු දෙන්නේ නැහැ නේද? අපේ තියෙන හැකියාවට ඔරොත්තු දෙනවද? නැහැ. සිහිමුලා වෙනවා. අන්න ඒ වගේ යාට ඇති වුණා. අන්තිමට ජේතවනාරාමයට එනකොට වස්ත්‍ර නැහැ මෙයාගේ. ඇඟේ වස්ත්‍ර නැහැ පින්වත්නි. එතකොට මිනිස්සු මෙයා එලවන්න හදනකොට කිව්වා එපා පටාචාරට එන්න කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. උන්වහන්සේ දකින්නකොටම සිහිය ඉපදුනා පින්වත්නි. ධර්මයේ දේශනා කරා. ධර්මය අවබෝධ කරගත්තා. අන්තිමට නිකලෙස් රහත් තෙරණියක් බවට පත් වුණා. විනයදර භික්ෂුණීන් අතර අග්‍ර වුණා. කුමකින්ද පින්වත් නිවනට අරගෙන ගියේ? ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්. ඒ පටාචාර තෙරණිය ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරේ නැත්තම් නිවන කරා යනවද? නෑ. අන්න බලන්න. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විසින් මොකද කරේ? එයා නිකලිස් කරා ඒව. එතකොට මේ ධර්මයට අපි පහදිනවා කියන්නේ පින්වත්නි මොන තරම් විපාකයක් ලැබෙයිද? අපි මේ ධර්මය අදා ගන්න ඕනේ පින්වත්නි. මොකද මේ ධර්මය අපි අනුගමනය කරන්නේ. එතකොට නිකලිස් වෙන ධර්මයක් අපි අනුගමනය කරනවා කියන කාරණේ සුළුපටු දෙයක් පින්වත්නි. නෑ. අතිශයින් ආශ්චර්යයි. මේ ලෝකේ උන්වහන්සේ වදාලා මේ ධර්මයේ ඇහෙන්නේ සුළු පිරිසකටයි කියන. ඉතාමත් සුළු පිරිසකටයි. ඒ ඇහෙන ධර්මයේ අනුගමනය කරන්නේ ඉතාමත් සුළු පිරිසක්. අනුගමනය කරන පිරිසෙන් අවබෝධ කරන්නේ ඉතාමත් සුළු පිරිසක්. මේ ධර්මයේ පින්වත්නි. එහෙනම් එවැනි ධර්මයක් ගැන අපිට හිත පහදවා ගන්න පුළුවන් නේද? එවැනි ධර්මයක් අපිට දැන් ලැබිලා තියෙනවා. ජීවමාන ධර්මයේ තියෙනවා. නේ? අන්න ඒ ධර්මය අපි අනුගමනය කරන්න ඕනේ. ඒ ධර්මයේ අනුගමනය කිරීමෙන් ඒකාන්තෙම අග්‍ර විපාක ලැබෙනවද නැද්ද? අග්‍ර විපාක ලැබෙනවා පින්වත්නි. ඒකාන්තෙම අග්‍ර විපාක ලැබෙනවා. බාහි දාරුචිරිය ස්වාමින් වහන්සේ කියන්නේ සසරි බොහෝ පෙරුම්දම් පුරලා පුත්තමෙක් පින්වත්නි. මෙයාගේ අන්තිම ආත්ම භාවය එනකොට මෙයා ගම් වතුරට ගිහිල්ලා ගම් වතුරට කියන්නේ මෙයා එළඳන් කරන්න ගිය කෙනෙක්. මෙයා නැව මුහුදුපත් වෙලා මෙයා සුප්පාරක කියන පටුනට තමයි ආවේ බොම්බායි. මෙයා සිහිය එනකොට වස්ත්‍ර නෑ මෙයා ඇඟේ. ඇඳුන් නෑ. මෙයා මොකද කරේ? දියසෙවල වලින් වස්ත්‍රයක් ඇඳගත්තා. ගමට ගියා. ගමට ගිහිල්ලා කිරිහට්ටියකුත් ඇරගෙන ගමේ මිනිස්සු රැවටුණා. එහෙනම් මේ රහතන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා. කිසි දෙයකට ඇලෙන්නේ නැති. මෙයා එතකොට දෘෂ්ටියක් මෙයාට ඇති වුණා. එහෙනම් මමත් රහතන් වහන්සේ නමක් කියන වැරදි දෘෂ්ටියක් ඇති වුණා. අන්තිම බ්‍රහ්මරාජයේ ඇවිල්ලා මෙයාට කිව්වා ඔබ රහතන් වහන්සේ නමක් නෙවෙයි. ඔබ රහත් මාර්ගයවත් දන්නේ නැහැ. අන්නේ රහතන් වහන්සේ ඉන්න ජේතවනාරාම යන්න කිව්වා. මෙයාට හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ නම ඇහිසි සතුටක් ඇති වෙලා ජේතවනාරාමයට ගියා. ජේතවනාරාමයට ගිහිල්ලා යනකොට බුදුරජාණන් වහන්සේ නැහැ පින්න පාති වැඩලා. මෙයා නුවර ඇතුළු කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට යනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා. මෙයා මොකද කරේ? ගියේ ගමන් උන්වහන්සේට වන්දනා කරා. අනේ ස්වාමීනි මට ධර්මයේ දේශනා කරන්න. ඒතුළු බුදුරජාණන් වහන්සේ වදාලා බාහිය දැන් ධර්මයේ දේශනා කරන වෙලාව නෙවෙයි මේ. පින්න පාති වැඩන වෙලාවයි. එතර බාහියේ කියනවා ස්වාමීනි මගේ ජීවිතේ කොයි විලී නැති වීතන්නේ ඔබ වහන්සේගේ ජීවිතේ කොයි විලී විනාශයක් වෙයි අනතුරක් වෙයිද දන්නේ මට ධර්මයේ දේශනා කරන්න කිව්වා තුන් දෙවෙනි පාරක් කිය බාහිය දැන් මේ පින්න පාත වඩන්න පොඩ්ඩක් ඉන්න කිව්වා තුන්වෙනි පාරක් මෙයා කියනවා අනේ ස්වාමීන් ධර්මයේ දේශනා කරන්න මගේ ජීවිතේ කොයි විලී විනාශ වෙයිද දන්නේ එතර බුදුරජාණන් වහන්සේ බැලුවා මොකක්ද මෙයා කියන්නේ කියලා එතකොට මෙයාගේ ප්‍රඥාව හොඳට වැඩිලා තියෙන පින්වත් ධර්මයේ දේශනා කරා එතනම නිකලෙස් වුණා. ඊට මොකද එයාගේ ජීවිතේ වැඩුණේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. අරහත්ත්වයටපත් වුණා. අන්න බලන්න. පෘථග්ජනව හිටපු කෙනෙක් අන්තිමට අරහත්ත්වයටපත් කරේ කොමකින්ද පින්වත්නි? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. එහෙනම් මේ සුළුපටු දෙයක්ද පින්වත්නි අපි කතා කරන්නේ වර්තමානයේ අපි මේ කතා කරන ධර්මයේ අග්‍ර ධර්මයේ පින්වත්නි. එහෙනම් ඒකට හිත පහදවා ගන්න අපිට වාසනාවක් ලැබෙනවා කියන්නේ ඉතාමත්ම දුර්ලභයි කියන උන්වහන්සේ වදාළේ ඒකයි පින්වත්නි. අන්නේ ඒ ආර්යෂ්ටයි මාර්ගය ගැන හිත පැහැදීම අපේ ජීවිතේට. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ ඒකයි වදාළේ මෙන්න මේ ආර්යෂ්ටයි මාර්ගය අනුගමනය කරන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුගමනය කරන උන්වහන්සේ වදාලා සම්මා දිට්ඨිය කෙනෙකුට ඉපදෙනවද කෙනෙක් සෝතාපන්න වෙනවද එයා මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා කියලා උන්වහන්සේ වදාලා
සෝතාපන්න වුණොත් පින්වත්නි, එයාගේ භවගමනේ කොච්චර මේ සසරේ ඉන්නේ රැඳිලා? හතයි. එතකොට ආත්මව අටකට යන්නේ නැහැ කියලා උන්වහන්සේ වදාලා. එයා සියලු දුක් නිමා කරනවා කියනවා, සසරෙන් එතෙර වෙනවා කියනවා. එහෙනම් බලන්න පින්නතුනේ, අපිට හිත පහදවා ගන්න ඕනේ ආනි ආරස්නායක මාර්ගය කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ, ඒ වගේම හට නොගත්තා වූ යම් තාක් දේ ඇද්ද? ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හා හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් යම් තාක් දේ ඇද්ද? ඒ සියල්ලටම වඩා අග්‍රවන්නේ නිවනයි කියනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවලුත් ප්‍රත්‍යයෙන් හට නොගත් දේවලුත් ඒ සියලු දේ අතර අග්‍රවන්නේ මොකද්ද? නිවනයි කියලා උන්වහන්සේ දේශනා කරා. ඒතර උන්වහන්සේ වදාලා, මේ නිවනේ ස්වභාවය තමයි කෙලිස් මද මඩිනවා කියනවා. ඒ වගේම තමයි කෙලිස් පිපාසය සංසිඳනවා කියනවා. ඒ වගේමයි තෘෂ්ණාව මුලින්ම නැති කළ දානවා කියනවා. සසර ගමන සදාහටම නැති කළ දානවා කියනවා. තණ්හාව ෂය වෙනවා කියනවා. ඒ වගේම පින්වත්නි, උන්වහන්සේ වදාලා, විරාගී වූ තෘෂ්ණා නිරෝධයෙන් ලැබෙන නිවනක් ඇද්ද? අන්නේ නිවනයි කියනවා අග්‍ර. එහෙනම් පරම සුන්දරම තියෙන සැපේ කුමක්ද? නිවනයි කියලා උන්වහන්සේ වදාලේ. ඒ නිවන තමයි තියෙන උතුම් සැපේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පින්වත්නි. එහෙනම් ඒ නිවන ගැන අපි පහදිනවද? ලැබෙන විපාකය අග්‍රයි පින්වත්නි. එතකොට නිවන දුටුවේ කවුද? රහතන් වහන්සේලා. බලන්න, උන්වහන්සේලා රාග දේශ මොහ මොනවත් තියෙනවද? නෑ. එතකොට බලන්න, ඒ නිවනේ ස්වභාවය තමයි පින්වත්නි, ඒ කෙනෙක් නිවන් අවබෝධ කරගන්නවද, ඒ තුල රාගය තියෙන එතන දේශී මොහේ මොනවත් නෑ පින්වත්නි. ඒකයි උන්වහන්සේ වදාලේ, හේතුඵල ධාමයෙන් හටගත්ත, හේතුඵල ධාමයෙන් හට නොගත් මේ සියලු දේ අතර අග්‍ර නිවනයි කියලා දේශනා කරේ. දවසක් බුදුරජාණන් වහන්සේ පින්වත්නි, උන්වහන්සේ වඩිනවා මේ බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම ලෝකෙට. ඒකට හේතුව පින්වත්නි, උන්වහන්සේ මේ සුභග කියන සාල වනේද්‍යානෙ ඉන්නකොට උන්වහන්සේ දකිනවා දිවසින් මේ බ්‍රහ්මයෙකුට හිතෙනවා, ඉදන් නිච්චං, මෙන්න මේක තමයි නිත්‍ය තැන කියලා අදහසක් ඇති වෙනවා. ඒ වගේම මේක තමයි දිරන්නේ නැති තැන, මෙතන තමයි උපදින් නැති තැන, චුත වෙන්නේ නැති තැන කියලා මෙයාට සිතවිල්ලක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ අන්නේ සිතවිල්ල දැකලා බ්‍රහ්ම පාරිසද්ධියට වඩිනවා. වඩිනකොට අර බ්‍රහ්මයා හිතුවේ, බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙට එනකොට බුදුරජාණන් වහන්සේට කියනවා, සාදරයක්, ඔබ වහන්සේ සාදරයෙන් පිළිගන්නවා කියනවා. ඔබ වහන්සේ මේ ආවේ නිත්‍ය තැනටයි කියනවා. දිරන්නේ නැති තැනටයි, ස්ථිර තැනටයි, උපදින් නැති තැනට, චුත වෙන්නේ නැති තැනට ඔබ වහන්සේ මේ ඇවිල්ලා ඉන්නේ කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රහ්මය, ඔය සිතවිල්ල දැකලයි මම මේ ආවේ. ඔබගේ ඔය සිතවිල්ල දැකලයි මං ආවේ. ඔබ ඔය දිරණ ස්වභාවයෙන් ඉඳගෙන ඔබ කියනවා දිරන්නේ නැහැ කියලා. ඔබ මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන්නේ නැහැ කියනවා. චුත වෙන ස්වභාවයෙන් ඉඳගෙන බ්‍රහ්මය ඔබ කියනවා චුත වෙන්නේ නැහැ කියලා. ඔබ දිරණ ස්වභාවයෙන් ඉඳගෙන ඔබ කියනවා නොදිරණ තැන කියලා. චුත වෙන ස්වභාවයෙන් ඉඳගෙන ඔබ චුත වෙනවා කියලා කියනවා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ නිවන ගැන එතන හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. බ්‍රහ්මයේ යම් තැනක් මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන් නැද්ද? එතන නිවනයි. එතන නිවනයි කියන පින්වත්නි. එහෙනම් බලන්න, ඒ කිසි තැනක හිත පිහිටන් නැති නිවනයි. දැන් නිවන ගැන ලස්සන තියෙනවා. බලන්න, නිවන ගැන දේශනා කරන කීනම් පුරාණ නවන් නැති සම්භවං. මේ රහතන් වහන්සේලාගේ හිත කීනම් පුරාණ පැරණි කර්ම ඔක්කොම ෂේ කළා කියනවා. නවන් නැති සම්භවං, අලුතින් කර්ම හටගන්නේ නැහැ කියනවා. අලුතින් කර්ම හටගන්නේ නැහැ, පැරණි කර්ම ෂේ කළා. ඒ වගේ උනස බදාලා විරත් චිත්ත ආයතිකී භවස්මින්, අනි නිකලෙ සිත අනාගත භවයකට ඇලින්නේ නැහැ කියනවා. තේ කීන බීජ අවිරුල්ලි චන්දා, ඒ හිත විඥානේ පැලවෙන්නේ නැහැ කියනවා. නිබ්බන්ති දීරා යතයන් පදීපෝ, පහන් සිලක් නිවෙනවා වගේ නිවෙනවා. ඒ නිවන. ඒතන නිවන ලෝකෙට හඳුන්වා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ආන්නේ නිවන ගැන අපි පහදිනවද පින්වත්නි? මොනතරම් ආශ්චර්යයිද? සමහර රහතන් වහන්සේලා කියනවා, මම මේ පඩියක් ගන්න බලා ඉන්නවා වගේ, මම මේ පිරිනොම් පාණ්ඩය බලා ඉන්නේ කියනවා.
ඒ කියන්නේ නිවන් අවබෝධ උන්නහස නිවන තුල ඉන්නේ පිරුණම් පාණ්ඩය බලයි ඉන්නේ කියලා. ඇයි එතන දුකක් ශෝකයක් කිසි දෙයක් නැති තැන තමයි පින්වත්නි නිවන. ඒකයි උන්නහස වදාළේ නිවනයි අග්‍රම සැපේ. යම්තාක් සැප ඇද්ද ඒ සියලු සැපයන් අතර අග්‍ර මොකද්ද? නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි පින්වත්නි. ආන්නේ නිවන ගැන අපි හිතේ පැහැදීමක් ඇති කරගන්න ඕනේ. මුළු හදවතින්ම ඒ නිවන ගැන අපි හිතේ පැහැදීමක් ඇති කරගන්න ඕන. අනේ අපිටත් කවදා හරි මේ නිවන අවබෝධ කරගන්න තියෙනවා කියන කාරණේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ හිතේ මොන තරම් සැනසීමක් ඇද්ද පින්වත්නි? අච්චර උන්වහන්සේට අභියෝග ඇවිල්ලත්, අච්චර උන්වහන්සේගේ ජීවිතයට මේ ලෝකෙම අභියෝග කළත් උන්වහන්සේ ඇයි කම්පා වෙන්නේ නැත්තේ? නිවන තුලයි ඉන්නේ. නිවන අවබෝධ කරගෙනයි ඉන්නේ. පරම සාන්තියට පත් වෙලා ඉන්නේ. ඒ තමයි පින්වත්නි තුන්වෙනි අග්‍ර පැහැදීම. හතරවෙනි එක තමයි උන්වහන්සේ වදාලා යාවතා භික්කවේ සංගාවා ගණාවා. මේ ලෝක යම්තාක් පිරිස් ඉන්නවද, සමූහයන් ඉන්නවද? තථාගත ශ්‍රාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. ඒ සීළු පිරිස් අතර අග්‍ර සමූහයන් අතර අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ. ඒ සංගේ පසන්නා කෙනෙකුට මෙන්න මේ සංඝරත්නය ගැන මුළු හදවතින් පැහැදීමක් ඇති වෙනවද? අග්ගේතේ පසන්නා. ඒක අග්‍ර පැහැදීමක්. අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර පිරිස කෙරෙහි අපි පහදිනවද ලැබෙන විපාකේ අග්‍රයි. ඒතර අපි මේ සංඝං සරණං කියලා සරණ ගිය ශ්‍රාවක සංඝරත්නේ ලෝකෙට දුර්ලභද නැද්ද පින්වත් මේ? අතිශයම දුර්ලභයි. දවසක් මේ කොසබෑ නුවර හිටියා අතිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේ මේ ගල් ලෙනක තමයි වාසය කරේ. දැන් උපාසක කෙනෙක් උන්වහන්සේට චීවර බෙහෙත් පිරිකර ගෙනාවා. එතකොට මේ තිස්ස ස්වාමීන් වහන්සේ කියනවා උපාසක වැඩක් නෑ ඕවා මට. ඕවා මේ ඔබ වෙන කාටරි ගිහිලා පූජා කරන්න. මට උපස්ථාන කරන්න කෙනෙකුත් නෑ. ඒ නිසා මට ඕක ප්‍රතිඵලයක් වෙන්නේ නෑ කියනවා. එතකොට උපාසක කියනවා ස්වාමීනි එහෙම කියන්න එපා කියනවා. එහෙම කියන්න එපා. ඔබ වහන්සේට මං මගේ පුතා එවන්න උපස්ථාන කරන්න. ඔබ වහන්සේ පැවිදි කරගන්න කිව්වා. දවස් 7කින් චූටි දරුවෙක් එක් කරන් ආවා. අවුරුදු කීයද? 7යි. දැන් මෙතන අවුරුදු 7ක දරුවෝ ඉන්නවද දන්නේ නැහැ. අවුරුදු 7ක දරුවෙක් පැවිදි කරා. පැවිදි කරනකොට පිනන්ද කමටහනක් දෙනවා. කේසා, ලෝමා, නකා, දන්තා කියලා මේ අසුබ කොටස් මෙනෙහි කරන්න. එතකොට හරි පුදුමයි කෙස් බාල ඉවර වෙනකොට රහතන් වහන්සේනවා. එතකොට මේ ගුරුදේවයන් වහන්සේ දන්නේත් නැහැ. ඒ වගේම තාත්තා දන්නේත් නැහැ මේ රහතන් වහන්සේ නමක් කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරන් යනවා. එක් කරන් ගියාට පස්සේ තමයි පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ ගුරුදේවයන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි මේ පොඩි නම හරි ආශ්චර්යයනේ. මට හිතා ගන්න බෑ මේ වගේ පොඩි කෙනෙක් මෙච්චර මේ වත්පිළිවෙත් කරමින් සතුටින් කොහොමද ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව ඔය පොඩි නම නිකලෙස් කියනවා. මේ භවයට අයිති නැති කෙනෙක් කියනවා අය. මේ භවයට එන්නේ නැහැ කියනවා ඔය පොඩි නම. එහෙනම් අපි සරණ ගිය ශ්‍රාවක සංඝරත්නේ මොන තරම් ආශ්චර්යයක්ද පින්වත්නි. සංඝං සරණං කියලා අපි සරණ ගිය උත්තම පිරිස. ඒකයි උන්වහන්සේ වදාළේ. ඒ රහතන් වහන්සේලා ගැන කියනවා පඨවි සමුනෝ විරුච්ඡති. මේ මහ පොළවට කොච්චර අපිරිසුදු දේවල් දැම්මත් කවදාවත් මහ පොළව විරුද්ධ වෙන්නේ නැහැ කියනවා. අන්න ඒ වගේ රහතන් වහන්සේලා මහ පොළව වගේ කියනවා. ඉන්ද කීලූපමු තාදි සුප්පතෝ. මේ හරියට මේ පොළොව ගැඹුරට හාරලා තියෙන මේ ගල් තැඹ කොච්චර මේ සුළඟ හැමුවත් කම්පා වෙන්නේ නැහැ කියනවා. අන්න ඒ වගේ අටලෝ දහමට රහතන් වහන්සේලා කම්පා වෙන්නේ නැහැ කියනවා. කවදාත් කම්පා වෙන්නේ නැහැ කියනවා. රහදෝ අපේත කද්දමු. රහතන් වහන්සේලා හරියට මේ මඩ නොතැවරෙන දියවිලක් වගේ කියනවා. සංසාරාන භවන්ති තාදීනෝ. සසරින් එතරට ගිහිල්ලා ඉන්නේ කියනවා. ඒ රහතන් වහන්සේලා. එහෙනම් පින්වත්නි අන්නේ සංඝරත්නය ගැන මුළු හදවතින් අපි සරණ යන්න ඕනේ. සංඝං සරණං කියලා ආන්නේ ශ්‍රාවක සංඝරත්නය තමයි ආහුණීය වෙන්නේ, පාහුණීය වෙන්නේ, දක්කිනීය වෙන්නේ, අංජලිකරණීය, අනුත්තරම් පින්කිතවන්නේ ලෝකෙට කවුද? රහතන් වහන්සේලා. එහෙනම් අපි අද කතා කරේ පින්වත්නි අග්‍ර පැහැදීම් හතරක්. මතකද මේ අග්‍ර පැහැදීම් හතර? ඉස්ලාම් මොකද්ද? කාගෙන්ද අපි කතා කරේ?
බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ පළවෙනි ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඊළඟට නිවන ගැන ඊළඟට ශ්‍රාවක සංඝරත්නය ගැන අපිටත් පින්නතුනේ එහෙනම් මෙන්න මේ අග්‍ර පැහැදීම් ඇති කරගෙන මේ ගෞතම සසුනේම සසරින් නිදහස් වීමේ දුර්ලභ වාසනාව අපි සියලු දෙනාටම එහෙනම් ලැබේවා සාදු සාදු සාදු